Ven, cabrón, ven, que pa' mano, ven. Vedicavi inna Sunil Handunne sohodare genu. Me avasthavata sahabhagi wenna sohodariya sohodarawan genu. Me kinne apa desi jathika jana balaveegi shaktimath vyaparaya kireta godanaganna weda karana ape sohodaruru wenna sala pramanayak innawa. Sielo dena genu. சாபாகிலன் தமிழ்நாசில சில தினகுரு தவசர அப்பி அவஸ்தா கீபையாக் மேஸ்தான் டவில்ல தமிழ்நாசில ஹம்பிலா தீனோ அப்பி தின் தீர்க கதாவ கரண்ண பலா பொருத்து என்ன காலே குட கீழ திபின நிசா நமுத் அத்தியாவசிய கருணு கீபே அத்தினோ தமிழ்நாசில டவதாரணி கரண்ண දැන් සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට ජාතික ජනබල වේගයට ආණ්ඩුව හදන්න පුළුවන්. இப்பொழுதே செப்டம்பர் 21ஆம் தேதி தேசிய மக்கள் சக்திக்கு அரசாங்கம் ஒன்றை உருவாக்க முடியும். හැබැයි අපිට ආණ්ඩුවක් ඕනකම තිබෙන්නේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයාගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුව. ஆனால் எங்களுக்கு உருவாக்க வேண்டிய அரசாங்கம் எவ்வாறு அரசாங்கம் என்று சொன்னால் சிங்கள தமிழ் முஸ்லீம்கள் அனைவரது விசுவாசத்தை சம்பாதித்த அரசாங்கம் என்சா சிங்கள ஜனதாவகே பௌத்தரி கெமத்தெம் விதர ஆண்டுவ கதல அப்பிட மதி ஆகவே சிங்கள மக்களின் பெரும்பான்மையினரின் உதவியுடன் மாத்திரம் அரசாங்கத்தை கட்டி எழுப்புவது போதாது தமிழ்நாசில சாயத் அவசியம் உங்களது ஒத்துழைப்பும் கட்டாயம் முகது கேன் என்ன சொல்கிறீர்கள் ஆ லேசிது එහෙනම් ඉතින් වැඩේ හරි. අපිට සර මේක සරි. ෂුවර්. ෂුවර්. දැන් තමුන්වහන්සේලා දන්නවා අපේ රටේ දේශපාලනේ පහුගිය කාලේ තිබුණේ ජාතිවාදී දේශපාලනය. උගලු තේරිය කනඳ කාලේ එංගලෙත් නාටෙල් ඉනවාද අරසියල උන්ට සම්බන්ධ වෙනවා. දකුණේ මුළුමනින්ම සිංහල ජාතිවාදී ජයග්‍රහණය කරනවා. දෙකේ මුළුමදාක සිංහල ඉනවාදම් වෙච්චි පෙට්ටද. ඒකට ප්‍රතිපක්ෂව නැගෙනහිර මුස්ලිම් ජාතිවාදී උස්සන්න වෙනවා. ಅದක් එදිරාග ඉලක්කේ මුස්ලිම් ඉනවාදවම් කරේතු. ඒකත් එක්කම උතුරේ ජාතිවාදීකුත් පෝෂණය වෙනවා. ಅದනුනම් වඩකේ ඉනවාදවම් පෝෂණය වෙච්චද? ජාතිවාදී කියන්නේ එක් ජාතිවාදයක් විසින් අනිත් ජාතිවාදී පෝෂණය කරනවා. ඉනවාදම කියන සල්පද ඕර ඉනවාදතරල ඉන්න ඉනවාදයේ පෝෂිපද. එනිසා අපේ රටේ අහගෙන නැටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ජාතිවාදී නොවුනාට සිංහල දෙමළ මුස්ලිම් මක්කලෙකදී ඉනවාදම இல்லා විட்டாலும் අපේ රටේ දේශපාලනය ජාතිවාදී දේශපාලනයක් තියෙනවා. එංගල නාටින් ඉන අරසියලේ ඉනවාද අරසියලේ තියෙනවා. එනිසා පෞගේ කාලේ පුරාවටම ආණ්ඩු හැදුනේ. ආවේ කලද කාලේ පුරාවෝ අරසංගම උරුමාගියද? ජාතිවාදී තමයි ප්‍රධාන සටන් පාඨය. ඉනවාදනේ ප්‍රධානම අහකොණ්ඩු. එම නෙවිද? අපාර ඉල්ලයා. 2019 2019 මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන්න. ගෝඨාභය රාජපක්ෂ වෙට්ටි පෙට්‍රද. ප්‍රධාන සාධකය මොකද්ද වෙන්නේ? ප්‍රධානම කාරණිය නැහැ. උගලන් මතක ඇති? උගලගේ ඥාන මාධ්‍යක 2015 2015 මාස මහින්ද රාජපක්ෂලා පරදිනව. මහින්ද රාජපක්ෂලා තෝල්වි පෙට්‍රද. මහජනයාට දඬුව හොරකම් කරපෝ මහජනයා පිළිගන්නෝ. අවරේ කලබලිතේ මක්කල ඒත්කොල්ලුනවා. ඔවුන් පළවා හරිනවා. අවරේ තුරත්ටි අඩිකෙනවා. හැබැයි නැවත ඔවුන් නගිටින පාර මොකද්ද? ආනලක ගුවින්න මොලිවද උපාරේ. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී හදනවා කියලාද? අවර්ගල් ජනනායකත්වයේ කටියලපුවමෙන්ද? රට ගොඩනගනවා කියලාද? නාටේ කටියලපුවමෙන්ද? නෑ. ඉල්ලේ. පෙරදුණු රාජපක්ෂලාට. තෝල්වැලෙන්ද රාජපක්ෂලාට? යලි පණ දුන්නේ මොකෙන්ද? මොකට මොබාර වීරුණ පටාර. ජාතිවාදී. ඉනවාද මොනවා? විශාල දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා. ඔය බාරිය අරසිය සේත්තිකමලු. මුස්ලිම් ජනයාට එරෙහිව. මුස්ලිම් ආගමක එදිරාග. ඒක පටන් ගත්තා. අනේ ආරම්භිතේ. රාජ්‍ය අනුග්‍රහයෙන්. අප්‍රේල් මාසේ 21 වෙනි එදා තමයි ගෝඨාභය දිනන බව සහතික වෙන්නේ ජාතිවාදී ඉනවාද එනිසා මොකද්ද වෙලා තිබෙන්නේ අදාල එන්න නරන්දද
ජාතිවාදයෙන් ආණ්ඩුවක් හැදුවට පස්සේ ජාතික සමගි හදන්න බෑ. ඔගලන මතක ඇති කොවිඩ් වසංගත කාලේ කොවිඩ් වසංගත ඇදල මිනිස්සු මිය ගියපුවාම් ලෝකේ හැමතනම ආදානය හා භූමිදානය දෙකම කරනකොට ලංකා විතර ආණ්ඩුව තීරණයක් ගත්තා ආදානය විතරයි කරන්න කියලා. ඇයි ආණ්ඩුව හදන්නේ ජාතිවාදීව? එතන වැඩ කරන්නේ ජාතිවාදීව. එනිසා මොකද වුනේ? තමුන්නාන්සලගේ ආගම අනුව තමුන්නාන්සලගේ ඥාතියෙක් මිය ගියපුවාම එයාට නිසි පරිදි කාර්ය කිරීම ජීවත්වන තමුන්නාන්සලගේ වගකීමක්. හැබැයි කෙනා මිය ගියාට පස්සේ තමුන්නාන්සලට සිද්ධ වුණා ආගමට පටහැනිම ආදාහනය කරන්න. උනේ නැද්ද? ඇයි ජාතිවාදී? මම දන්නව සමහර විට කොවිඩ් වසංගතය මිය ගියාට පස්සේ හැංගුවා ආදාහනය කරන්න වෙයි කියලා. එහෙමයි තමුන්නාන්සලගේ ආගමත් එක්ක බැඳීම තිබුණේ. හැබැයි මොකද්ද වෙන්නේ? ජාතිවාදය විසින් ආණ්ඩුව හදපුවාම ජාතිවාදී වැඩ තමයි කරන්න වෙන්නේ. එනිසා මොකද්ද වුණා? ලංකාවේ දැන් අපි ආණ්ඩුවක් හදන්න ඕන ජාතිවාදයට යටත් නොවෙන ජාතිවාදී දේශපාලන න්‍යායපත්‍ර බඩපත් නොකරගත්තු ආණ්ඩුවක් හදන්න ඕන. කාටද හදන්න පුළුවන්? ජාතිවාදී එකතුව තමයි පොහොට්ටුව. දැන් පොහොට්ටු කොහෙද තියෙන්නේ? චුට්ටක් මහින්දත් එක්ක, තව ටිකක් රනිල් එක්ක, ඉතුරු ටික සජිත් ප්‍රේමදාසත් එක්ක. 2019 මුස්ලිම් විරෝධී හදනකොට, මුස්ලිම් විරෝධී ආණ්ඩුවක් කරනකොට, මේ ආණ්ඩුවේ හිටපු අය කොටසක් රනිල් එක්ක, කොටසක් සජිත් එක්ක, කොටසක් නාමල් එක්ක. ඒ කියන්නේ මොකද්ද? අර ජාතිවාදී පෝෂණය කරපු අය අද තුනට බෙදිලා දැන් බලන්නකො. සජිත් ප්‍රේමදාස මෙහෙට ආව නේද? තිබද රැස්වීම? ආවේ නැද්ද? තාම එහා පැත්ත පාරට ආවා. චම්පිකාවද? නෑ. චම්පික නැගෙනිරට එනකොට අංගලා ඉන්නේ. නැගරට එන්න හකීම් එක්ක, දකුණට යන්නේ චම්පිකත් එක්ක, මාතරට යන්නේ හකීම් එක්ක, මාතරට යන්නේ රිසාද් එක්ක, මාතරට එන කාත් එක්කද? චම්පික එක්ක, තිලංග සුමතිපාල එක්ක, නාලක ගොඩේවත් එක්ක. නැගෙනිරට එන්නේ හකීම් එක්ක. ඇයි? ඇයි නැද්ද දෙබිඩිකම? ඇයි ඒගොල්ලර ජාතිවාදී වේදිකාවේ නැගපු අය මහරගම ජාතිවාදී වේදිකාවේ චම්පිකල තිලංගල එකට වේදිකාවේ නැංග? එදා මහරගම ඒ වේදිකාවේ, අද සජිත්ගේ වේදිකාවේ. එනිසා ඉතිහාසයේ විවිධ අවස්ථාවල ජාතිවාදී දේශපාලන කර තියාගෙන ගියපු කට්ටිය තුනට බෙදිලා ඉතිහාසෙ කොයි වෙලාවකවත් ජාතිවාදයට වැටුන් නැති තමන්ගේ දේශපාලනයට ජාතිවාදී පාවිච්චි කරපු නැති එකම ව්‍යාපාරයයි ඒ ජාතික ජනබලවේගී විතරයි. කවුද තෝරගන්නේ? මම ආනේ තමුන්නාසලා. ඇත්ත ජාතිවාදයට විරුද්ධ නම් කවුද තෝරගන්න ඕන? තෝරගන්න ඕන ජාතික ජනබලවේගී විතරයි. බොරුවට කියන්න එපා. ජාතිවාදයට විරුද්ධයි. චම්පික සජිත් කතරේ ගහනවා. එහෙම වෙන්න පුළුවන්? ජාතිවාදයට විරුද්ධයි. රනිල්ට කතරේ ගහනවා. ඒගොල්ලන්ට ජාතිවාදී කඳවුර ඉන්නේ.
හොඳට මතක තියාගන්න. එනිසා මේ රට ජාතිවාදයට එරෙහි ජාතික සමගිය පිළිබඳ ආණ්ඩුවක් ඕනනම් තමුන්නාන්සලා කතරේ ගහන්න ඕන. ජාතික ජන බලවේගයට විතරයි. එහෙම නෙවෙයිද? මොකද කියන්නේ? ජාතිවාදී ඕනද ඉස්සරහට? ජාතිවාදී එපාද? එහෙනම් කවුද තෝරගන්නේ? කවුද? ඒකයි කරන්න ඕන. ඔගලට අපි කියන්නේ දකුණේ සිංහල ජනතාව බහුතර ජනතාවක් මාලිමාවත් එක්ක මාතර හෝදගනිනවා මාලිමාවට. මුළු දකුණම එහෙමයි, බස්නාහිරත් එහෙමයි, වයඹත් එහෙමයි, උතුරුමැදත් එහෙමයි, සබරගමු ඌව එහෙමයි. හැබැයි ඒ අය අපින් අහනවා සහෝදරයා කින්නියා කොහොම වෙයිද, මොකක් වෙයිද? රටම එකට එනකොට නැගෙනහිර විතරක් වෙන පාරක යනවද? රටම එකතු වෙලා ඉන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න. තමුන්නාසලා මොකද කරන්නේ? ඒකට විරුද්ධව දින්නේ, ඒ ආණ්ඩුවත් එක්ක දින්නේ. අපි තමුන්නාසලට ආරාධනා කරන්නේ මේ සැරේ තමුන්නාසලා තෝරගන්න ජාතික ජන බලවේගය. මේ කවුද තෝරන්නේ? රටේ ජනාධිපති තෝරන්නේ. ඒ වෙලාවේදී ජාතික ජන බලවේගයට ඡන්දෙ දෙන්න මහා ඡන්දෙ ආපුවම තමුන්නාසලා කැමති. තමුන්නාසලා පළාතට ඕන මන්ත්‍රී කෙනෙක් එවන්න කමක් නැහැ. හැබැයි ජනාධිපති ඡන්දෙදි අපිට දෙන්න, මහා ඡන්දෙදි ඕගොල්ලෝ නායකයෙක් තෝරගන්න. හැබැයි තෝරගන්නකොට හරියට තෝරගන්න ඕන. මතකද 2019 ගෝඨාභයට විරුද්ධව මුස්ලිම් කොංග්‍රසයට කතරේ ගෙව්වා. තව්ෆික් පාර්ලිමේන්තුවට ගියා. තව අපේ හාරිස් පාර්ලිමේන්තුවට ගියා. ඊට පස්සේ කවුද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා අපි හිටියේ ෆයිසල් කාසිම් පාර්ලිමේන්තුවට ගියා. පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොකද උනේ? ඡන්දෙ ඉල්ලුවා ගෝඨාව පරාද කරන්න කියලා. පාර්ලිමේන්තුවට ගෙනාව 20 වෙනි සංශෝධනය ගෝඨාගේ බලය වැඩි කරන්න කියලා. මට මතකයි තව්ෆික් දකුණු අතේ ගාගෙන 20 එපා කියලා. බට්ල එක උබ්බන වං අතින් 20 ඕන කියලා. තමුන්නාසලා ඡන්දෙ දුන්නේ මොකටද? ගෝඨාභයට විරුද්ධව. පාර්ලිමේන්තුව මොකද කරේ? ගෝඨාභගේ බලය වැඩි කරන්න ඡන්දෙ දෙනවා. එනිසා ජනාධිපති ඡන්දෙදි අපිට ඡන්දෙ දෙන්න, මහා ඡන්දෙදි තමුන්නාසලා කැමති නායකයෙක් තෝරන්න. හැබැයි පරණ දේවලුත් හොයන්න ඕන නැද්ද? ඕන නැද්ද? එනිසා මම කියන්නේ එකයි, මේ වෙලාවේ අපි ජනාධිපති ඡන්දෙදි ජාතික ජන බලවේගයේ දිනවමු. පාර්ලිමේන්තු ඡන්දෙදි තමුන්නාසලේ පළාතේ නායකයෙක් තෝරන්න. එහෙම හොඳයි නේද? හැබැයි තෝරනකොට පරණේවත් හොයන්න ඕන. එහෙනම් අලුත් නායකයෝ එවන්න මේ ඉන්නේ. ලෑසිද වැඩේට? ඇයි මේ රට හදන්න ඕන? දැන් අනිත් පක්ෂය වලායට ප්‍රතිපත්ති නැහැ, කරුණ නැහැ, අවලාද තමයි. සිංහල ප්‍රදේශයට ගිහුවම කියනවා අපි ආපුවම පෙරහැර නතර කරනවා. සජබේ කට්ටිය නුවර ගිහිල්ලා කියනවා අපේ ආණ්ඩුවක් ආපුවම පෙරහැර නතර කරනවලු. සජබේ වේදිකාවේ නගින සමර හාමුදුරුවන් වහන්සේලා කියනවා අපි ආපුවම දානෙ නතර කරනවලු. ඒයි අවලාද, බොරු, අසත්‍ය
ඒක තමයි සිංහල ජනතාවට කියන්නේ. අද සිංහල මකරේ සොල්රා. මුස්ලිම් පළාත්වලට ආපුවම කියනවා. මුස්ලිම් ප්‍රදේශයක වන්දන සොල්රා. ජාතික ජන බලවේගය ආණ්ඩුව ආපුවම. පස්පාරක් වඳින්න දින එක නතර කරනවලු. වඳින්න තොරවල මාතා කරනවා. නේද? අපිට තනි සොල්රා. ව්‍යාපාර කරන්න දෙන්නේ නැලු. ව්‍යාපාර කරන්න දෙන්නේ නැහැ. රැවුලව වඳ දෙන්නෙත් නැහැ. ආනි වලක වඳ වඳ සොල්රා. මගෙන් ඇව එක සහෝදරයෙක් ත්‍රිකුණමලේ මුස්ලිම් සහෝදරයෙක් සහෝදරයා සජිබ කට්ටිය මෙහෙම කියනවා ඕගොල්ලෝ ආපහුම රැවුලව වඳ දෙන්නේ නැහැ කියන්නේ ඇත්තද කියලා මම කිව්වා මමත් වවලා ඉන්නේ කියලා අවලාද අසත්‍ය විකෘති කරලා තොරතුරු හකීම් ඔය වගේම කතාවක් කිව්වා මම කිව්වලු මුස්ලිම් අම්මගේ ගර්භාෂයේ මුස්ලිම් අම්මා මාර කට්ටෝපයිල ජාතිවාදී ඇති වුණා කියලා. ඉනවාද වුණා. මම කියන්නේ ඒක නෙවෙයි. නාන අද සොල්ලේ නෑ. හැමදාම ඔවර මොරය. ජාතිවාදී කියන ගර්භාෂය තමයි. ඉනවාද වුණා කල්පයිකුල. ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නේ. ඒක තීව්‍රවාද වුණා. සිංහල ජාතිවාදී කියන ගර්භාෂය තුලේ සිංහල ඉනවාද මට සොල්ර කල්පයිකුල. ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා. තීව්‍රවාද වුණා. වන්මුරය වුණා. මුස්ලිම් ජාතිවාදී කියන ගර්භාෂය තුලේ මුස්ලිම් ඉනවාද මට සොල්ර අද මුස්ලිම් ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා මුස්ලිම් වන්මුරය වුණා දෙමළ ජාතිවාදී කියන ගර්භාෂය ඇතුලේ තමල් ඉනවාද මට සොල්ර කරපේකුල දෙමළ ප්‍රචණ්ඩ ඇති වෙනවා තමල් වන්මුරය වුණා මම ඒක කියනකොට නාන අද සොල්ර වුණා හකීම් කියනවා හකීම් සොල්ර මම කිව්වලු නාන සොල්ර මුස්ලිම් අම්මගේ ගර්භාෂයේ මුස්ලිම් පංගල කරපේකුල ත්‍රස්තවාදීන් බී වුණා කියලා පයකරවාදී කරනවා නේද ඒ කියන්නේ මොකද්ද අපරේ නාලෙන්න මම එක පැත්තකින් නානෝර පැත්තල මම සිංහලෙනේ කිව්වේ නාන සිංහලදලානේ සොල්රන් හකීම්ට තේරුන්නේ නැද්ද දන්නේ හකීම්ගේ බලන් කියලා තේරියා ඒ නිසා මම කියලා තියෙන්නේ අප නාන සොල්ලේ කරන් ඔන්න මම කියපු කතාව කිව්වා නාන සොන්න කලේ නාන සොල්ලේ කරන් දැන් මේක නිවැරදි කරන්න මේක පුලිය තිරතින්ග නිවැරදි කරේ නැත්තම් පුලිය තිරතාටිකි දානව නඩු නාන කටේ වලක කෝඩු ඇයි ඒ අපේ රටේ උගල නාටල දේශපාලන වේදිකාවේ අරසිය මොඩේ කරේ තව දුරටත් ඉන්න ජාතිවාදී සටන් පාට කියන්නේ ඉඩක් දෙන්න ඕනේ මේ හදන්නේ මොකද්ද සිංහල නායකයෙක් සිංහල තලවර්ග මුස්ලිම් අම්මට මෙහෙම කියනවා මුස්ලිම් අම්මා මාර්ග ඉබුඩි චොල්රා ඒවා මොකද්ද අපුණ නැන්න ඒක ජාතිවාදය අදිනවාද ඒ නිසා අදනාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් දේශීය මක්කත් සත්‍ය අරසාග වේදිකාවකවත් මොඩේලියෝ කොතනකවත් එන්නේ ජාතිවාදී ප්‍රකාශයක්වත් කරන්න ඉඩ දෙන්නේ නැහැ ඉනවාදතේ තේසුණ මාත අන්නේ මාණ්ඩුවක් අපිට වුණා අපාර නරසංග මගල කිව්වා ඊළඟ ජාතික සමගි හදන්න වුණා අද කොට තේසියේ ඔට්ටුමේ කටියර කිව්වා ඒක අපි කරන්නම් අයනාගල් සේර හැබැයි ඒක විතරක් මදි අද මාත්‍රවිල්ල මේ රට හදන්න වුණා නාතේ කටියල කොවන්න මේ රට හදන්න නම් මොකද කරන්න වුණා නාතේ කටියල කොට එන්න සේයෝන පළවෙනි කොරකම් නතර කරන්න වුණා කලවණි පාටෝ හොරකම් නතර කර විතරක් ඇද්ද කලවණි පාටේ මට කාරම මදි කාරා හැබැයි හොරකම් නතර කරන්නේ නැතුව අර කලවණි පාටාම හදීම ගැන හිතන්නවත් බෑ අද කටියල ප්‍රපති යෝෂික වේලා ඇයි ඒ ආණ්ඩුවෙන් සල්ලි වෙන් කරන පාරකට අර සමගතාල රෝඩ් පොළ දෙක කාසි ඔලු කරාංග පාරට වෙන් කරන සල්ලි වලින් භාගයක් හොරකම් කරනවා ඔලු කර කාසි අරවාසි කලවඩිතා පාර ටික කාලයක් යනකොට කැඩෙනවා අද වීදි වලින් කොඳු නාලල උඩයි එහෙනම් පාරවල් සංවර්ධන වෙන්නේ නැත්තේ ඇයි අපිට කිසම රෝඩ් ඩෙවලොප් ආහමි කරේ හොරකම කලව එහෙනම් හොරකම නතර කරොත් අපිට කලව නිපාටිනා පාරවල් දිගු කාලයක් පවතින හදන්න පුළුවන් ඉතින් කනනල් පාදික කොටම උරුවකම තමුනාසල දන්නෝ මොලේ තේරිය ඉස්පිරිතාලවල වෛද්‍යශාලේ හැම පෞගේ කාලේ බෙහෙත් දුන්නා කලද කාලෙන් වරද දුන්නා මොන බෙහෙත්ද දුන්නේ එන්න වරද කුරුතා කේලිය බ්‍රෑන්ඩ් එක කේලිය බ්‍රෑන්ඩ් මතකද යාව මේක මොකද්ද උනේ එන්න නනද සාමාන්‍යයෙන් අපේ ගම්මලයි හිතනවා සාමාන්‍යයෙන් මගේ උගුරු මක්ක යෝසිකිරා ඉන්ජෙක්ෂන් එකක් ගහනවා කියලා හිතන්නේ ඉන්ජෙක්ෂන් වලට අඩිකට යෝසිකිරා දොස්තර මහත්තයා හොඳට සලකුවා කියලා ડોક્ટર நல்லா பாத்து கொடுறாரு. ஏ ડોક્ટર மாத்த இன்ஜெக்ஷன் நீகுத் ગાલા. ડોક્ટર இன்ஜெக்ஷன் ઓડ મારી ચીલા. ગાલા બલ્લંગට මොකද වෙලා තියෙන්නේ? ආනිසම් රේන නනද? ગાલા තියෙන්නේ වතුර. තන්නේ දාලා අඩිචිකා. කෙහෙලියකි. කෙහෙලි අමතර අරගෝ. ඒකද මොකද්ද? අපුණ දැන්න. සෞඛ්‍ය සේවය හදන්න පුළුවන්ද? එන සුවඳර තුනේ කටියල ප මුඩීම. හොරකම් නතර නොකර. කලම නිප්පාදා. හදන්න බෑ. අලිප මුඩියා. හැබැයි මේ රට හදන්න. අරලිදාට කටියල ප. හොරකම් නතර කරලා විතරක් මදි. කලම නිප්පාදි මට කාලා. හැබැයි හොරකම් නතර නොකර හැදීම ගැන හිතන්නවත් බෑ. එනිසා අපි ආණ්ඩුවක් හදන්න ඕනා. හොරකම් නතර කරන ආණ්ඩුවක්. කලවේ නිප්පාන වරසංගතෝ. දූෂණය නතර කරන ආණ්ඩුවක්. ඌල ඉල්ලා නරසංගතෝ. නාස්ති නතර කරන ආණ්ඩුවක්. මෙම්බරේ ඉල්ලා නරසංගතෝ. කාටද හදන්න පුළුවන්? යාගල කටියල පොමුණි. තමුන් වහන්සේලට ඕන් නැද්ද හොරකම් නතර කරන ආණ්ඩුව? උඹලක බෝරාම කලවේ ඉල්ලා මොලි කියලා නරසංගතෝ. මට කියන්න. එහෙනම් නික සොළුද? ආ ඕන දෙපාද වැඩම වැඩම ඕන
එනම් තමුන්වහන්සලා සජිත්ට කතර ගැහුව තොරකම් නතර වෙනවද? අපරින් දැන් සජිත්ගේ බෝඩ් පොට කලබු නික්කේවා. ඉල්ලේ. නතර වෙන්නේ නැනේ. இல்ல සානේ. නේද? දැන් ජනතාවට හොරකම් නතර කරන්න ඕන තමුන්වහන්සලට. මක්කලේ විතර කලබු නිපාතද? හැබැයි චන්දපොලට ගිහලා සජිත්ට කතර ගහනවා. අර වාකසාවලේ පොයින් සජිත්ගේ බෝඩ් පොට. ඒක හොරකම් නතර වෙන්නේ. එපොඩ. එපොඩි කලබු නික්කේ. සජිත් ප්‍රේමදාසත් කියනවා. රණිල් නතර කරනවලු මහින්දානන්ද නතර කරයිද හොරකම් බැරි වෙලාවත් ආණ්ඩුවක් හැදුවොත් ඒගොල්ලෝ හිතන්නේ මොකද්ද? මෙච්චර හොරකම් කරලා තියද්දි දුන්නනේ ඡන්දි දෙන්න ඕන තවත් ඇයි? මෙච්චර හොරකම් කරලා ඡන්ද දෙනවා නම් තව හොරකම දෙගුණ කරනවා. එහෙම නෙවෙයිද? ඒගොල්ලෝ හිතනවා මොකද්ද? ඒගොල්ලෝ හිතනවා හොරකම් කරලා ඡන්දෙ දෙනවා නම් හොරකම් කරාට කමක් නැහැ කියලා. කලබලිත බෝඩ් පණිනා කලබලිත පරවයිලා නියෝසිපා. තේරුණා නේද? බුලන් කියන්නේ. ඒ නිසා හොරකමට විරුද්ධ නම් ආවේ ඌලලක ඉදිරෙන්ද ඡන්දෙ දෙන්න ඕන කාටද? වාකලිකෝ ඥාරික. ජාතික ජන බල වේගෙට ඡන්දෙ දෙන්න. ඒක වාකල් ශක්තික වාකලිත බල. හාද බෑද? ඕමයි ඉල්ලියා. ඕම්. ඕ. ඕකේ. හරි. එන ලෑස්තිනේ දැන්. හැබැයි හොරකම් නතර කරන්න විතරක් නෙවෙයි ඕන. අර කලව නිපාට මට්ටමිල්ල වෙන. හොරකම් කරපු අයට දඬුවම් දෙන්න ඕනේ නැද්ද? ඌලන් මොසඩිකේ සම්බන්ධ කොටගල කණ්ඩායම වළංගුනවා ඉල්ලියා. ආණ්ඩු කීයක් හදුවද හොරකම් කරපු අයට දඬුවම් දෙන්න? මෙතන අරසාවේ දොරවා ගිනා කලවනිතාගල කණ්ඩායම වළංගුනවා. 1994 ඉදී. ආයතන තුනදෙනා ළඟ චන්ද්‍රිකාට කතර ගහනකොට. චන්ද්‍රිකාගේ වෝට් පන්න ඔකල. චන්ද්‍රිකා කිව්වා. චන්ද්‍රිකා සොණ්ඩා. හොරු අල්ලලා කල්වරකලේ පිටිත්‍රි ගෝල් ෆේස් පිටියට ගිහලා හැම ගහනවා කිව්වා. ගෝල් ෆේස් එක කොනද තෝළුලි පිට. විජේපාල මෙන්ඩිස් පොල් ත්‍රිකෝණෙන් තෙංගයි මුක්කොඩම සොල්ලා තෙංගේ මුක්කොඩ පොල්වතු හොරකම් කරා කිව්වා. තෙන්න තෝඩම් කලවරිතාට සොල්ලා. චන්ද්‍රිකා කිව්වා හැම ගහනවා කිව්වා. චන්ද්‍රිකා සොල්ලා තෝළුලි පිටට සොල්ලා. අවුරුදු දෙක තුනයි ගියේ. 2-3 වසරෙන් දැන් පොඩ. ඒ විජේපාල මෙන්ඩිස්. අනේ විජේපාල මෙන්ඩිස්. ඇමතිකමක් දුන්නා. අමජ පරිදිය කුඩුතා. ආවේ විජේපාල හිරේ දාන්න. විජේපාල මරියෙක පොරත මන්දා. අන්තිමට ඇමතිකමක් දුන්නා. ජනතාවත් කතරගෙ මෛත්‍රීපාල දෙන්න යන දඬුවම් මෛත්‍රීපාල එන්නේ රාජපක්ෂලා හිරේ දාන්න අවුරුදු තුනයි ගිහින් හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් ඕනා ඕනේ නැද්ද? ඒක හදන්න පුළුවන්ද රනිල්ට? ඒක හදන්න පුළුවන්ද සජිත්ට? තමුන්නාන්සේලට? හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් ඕන කියලා සජිත්ට රනිල්ට කතර ගහලා වැඩක් නැහැ. තමුන්නාන්සේලගේ දහමේ තියෙනවා. තමුන්නාන්සේලට හොරකම නතර කරන්න බැරි නා. හොරකම් නතර කරන්න පුළුවන් කෙනාට උදව් කරන්න ඕන.
එහෙම ඕනේ නැද්ද? අපිට වෙනාම මට මේක මේ ළඟදි කිව්වේ. එනකද ගැටතල සොන්නදේ? පාර්ලිමේන්තුවේ මුස්ලිම් ඇමති කෙනෙක්. පාර්ලිමේන්තුවේ මුස්ලිම් අමාත්‍යවරයා. එයා අමාත්‍යංශයේ ඉන්නකොට අවර අමාත්‍යල ඉරකෝකුල සමහර කැබිනට් පේපර් මට දුන්නා. සිල කැබිනට් පේපර් එක තන්දද? දෙනක මං කිව්වා. තරේපර සොන්නා. සහෝදරයා මට නතර කරන්න බෑ. ඕල රෙන්ඩාල නිප්පාටේලා. හැබැයි නතර කරන කට මම උදව් කරන්න ඕන. නා නිප්පාටාල උදව් සෙය ඕන. ඒ නිසා මට කැබිනට් පේපර් දෙනවා කිව්වා. අනං උඹලට නා තාරණ සොර තන්දද? ආගමනු ඒක තමන්ට හොරකම නතර කරන්න බැරි නම් හොරකම් නතර කරන කෙනාට ඡන්ද දෙන්න ඕන උදව් කරන්න ඕන එහෙම නේද හැබැයි තමුන්නාසල් හොරකම් නතර කරන්න බෑ හැබැයි හොරකම් කරන කෙනාට ඡන්ද දුන්නු ඒක හරාම් නැද්ද ඒක හරාම් නෙවෙයිද හරාම් හොරකම් නතර කරන්න ඕන හැබැයි හොරෙකුට ඡන්ද දෙනවා හරාම් එහෙනම් මොකද කරන්න ඕන කම තියෙන්නේ තමුන්නාන්සලා තනියම හොරකම නතර කරන්න බෑ තමයි මුස්තාපට මේ කින්නියා ඉඳන් ඒක කරන්න බෑනේ මරික්කාරට මරික්කාරගේ මේ කින්නියා ඉඳන් ඒක කරන්න බෑනේ කින්නියා ඉඳන් සෙයෙලා එහෙනම් මොකද කරන්න ඕන මේක සෙයෝ තමුන්නාන්සලා උදව් කරන්න ඕන උදව් සෙයෝ හොරකම නතර කරන ලෑස්සිය අයට කලව නිපාත තයාර කරලා එහෙනම් ඡන්දෙ දෙන්න ඕන කාටද අපේ යාරික වාහන කලින් ඕන කාටද යාරික කාටද ජාතික ජන බලවේගයට දේශීය මක්කල් ශක්තිය ඒක තමයි හලාල් අදාන් හලාල් නැද්ද இல்லையா මොකද කියන්නේ එන්න සොල්රේක ඉතින් එහෙමනේ අපි ආණ්ඩුව කදන්න ඕන එනිසා අපි තමුන්නාසලට කියන්නේ තමුන්නාසල ආගම දිහා බැලුවා මේ සැරේ කතරේ ගහන්න ඕන කාටද ජාතික ජන බලවේගයට ඒක අපි කරන්න ඕනේ ඒ විතරක් නෙවෙයි මේ රට හදන්න ඕන හොරකම් නතර කරනවා විතරක් නෙවෙයි හොරකම් කරපුවට දඬුවම් දෙනවා විතරක් නෙවෙයි හොරකම් කරපු දේ පළ පවර ගන්නවා හොඳ නැද්ද අන්න ඒකට අපි තන ඡන්දෙ ඉල්ලන්නේ ඒ විතරක් අපේ රටේ ආර්ථිකය හදන්න ඕන මම හරි අපේ ඉහළ මණ්ඩල වල කවුරුවත් ව්‍යාපාර කරන්න ඉන්නේ හැබැයි අපේ රටේ මොකද වෙලා තියෙන්නේ බාර් ලයිසන් තියෙන කාටද මන්ත්‍රීවරුන්ට పెట్రోల్ సెట్ బెదా గన్నవా రత్తపూరే పతల్ కపన్ని దేశపాలకయా అరే ఎహా పెత్త నగిన వెర్ల తీరే హోటల్ దాన్ని దేశపాలకయా గల్వా గల్ కడన వెడపొల తీయగనే అన్ని దేశపాలకయా අපි ඒව කරන්නේ නැහැ. නාගද සෙයිය පොර දෙන්න. මේ රටේ ව්‍යාපාර කරන්න ඕන ඕගොල්ලෝ. මේ රටේ ව්‍යාපාර සෙයිය ඕන නීගේ. හෝටල් දාන්න ඕන ඕගොල්ලෝ. හෝටල් කට ඕන නීගේ. කර්මාන්ත කරන්න ඕන ඕගොල්ලෝ. අයිතල් සෙයිය ඕන නීගේ. ව්‍යාපාර කරන්න ඕන ඕගොල්ලෝ. ව්‍යාපාර සෙයිය ඕන නීගේ. අපි මොකද කරන්නේ? නාගෙන සෙයිය ඕන. අපි සහාය දෙනවා. නාග උදව් සෙයිය ඕන. අපි උදව් කරනවා. උදව් සෙයිය ඕන. ඔයගොල්ලෝ ව්‍යාපාර උඩට ගන්න. ව්‍යාපාර දිනු කරන්න. ව්‍යාපාර දිනුවක් පන්න. හෝටල් එකක් දාන්න සල්ලි තියෙනවා. හෝටල් කටදික උගල කාසි එක හොඳ සලසුමක් තියෙනවා හැබැයි ඉඩමක් නැහැ අන්න දෙනවා ආණ්ඩුවෙන් ඉඩම අපිට ඇල්වතර වීදුරුවක්වත් එපා හැබැයි කියන දවසට හෝටලේ හදන්න ඕන හැදුවේ නැත්තම් ඉඩම ආපහු ගන්නවා අරගෙන වෙන කෙනෙකුට දෙනවා හොඳ නැද්ද හරිද ව්‍යාපාරිකයව කරන්න ඕන අපි ඒව කරන්න ඉන්නේ අපි උදව් කරන කර්මාන්තට අපි උදව් කරන ව්‍යාපාරයකට මේ රටේ විතර බිස්නස් කරලා මදි රටෙන් එළියට යන්නත් උදව් කරනවා
දෙවස මොකද වෙන්නේ? ඔගොල්ලෝ වැඩියෙන් ධනෙ උපදිනවා. වැඩි ආදායම් උපයනවා. අන්න ඒකට සාධාරණ බද්දක් ගන්නවා. ඒ බද්දෙනවා භාණ්ඩාගාරෙට. ඒක හැම සතයක්ම අපි පොදු ජනයා වෙනුවෙන් වියදම් කරනවා. අපේ සැලසුමක් තියෙනවා. අවුරුද්ද දෙකක් ගියාට පස්සේ තමුන්වහන්සේලාගේ වෙන බදු මුදල් වලට මොකද වෙන්නේ කියලා SMS පණිවිඩයක් කරන ෆෝන් එකට මෙන්න මේ සැරේ ගිය බද්ද මෙන්න එකෙන් අධ්‍යාපනයට වියදම් කරා මෙන්න සෞඛ්‍යයට වියදම් කරා මෙන්න ආරක්ෂාවට වියදම් කරා මෙන්න පාරවල් හදන්න වියදම් කරා හැම සතයක්ම විනිවිදභාවයෙන් තියෙනවා අන්න එහෙම ආණ්ඩුවක් අපි හදන්නේ මේ රට හදන ආණ්ඩුවක් රටේ සල්ලි රකින්න ආණ්ඩුවක් ජාතික සමගි හදන ආණ්ඩුවක් හොරකම නතර කරන ආණ්ඩුවක් වංචා දූෂණයට තිත තියෙන ආණ්ඩුවක් අන්න 21 වෙනිදා තීන්දුව තියෙන්නේ එහෙම ආණ්ඩුවක් දෝනා පරණ වර්ගයේ ආණ්ඩුවක් දෝනා එහෙම ආණ්ඩුවක් දෝනා මේ තියෙනා වගේ ආණ්ඩුවක් දෝනා මොකක්ද දෝනා අලුත් ආණ්ඩුවක්ද පරණ පාරද අලුත් එකක් හොර නැතු ආණ්ඩුවක් ඕනනේ අවශ්‍යයිනේ දැන් ආණ්ඩුව හදන්නේ කොහොමද අපිට ඇවිල්ලා පුළුවන් කතා කරන්න අපිට ඇවිල්ලා පුළුවන් තේරුම් කරලා දෙන්න හැබැයි ඡන්ද වැටෙන්න උනා ගමේ ඡන්ද පෙට්ටියේ එහෙනම් කවුද එක් කරන්න උනා කවුද කරන්න උනා කවුද තමුන්වහන්සේලා කරන්න උනා අපි දන්නා විශේෂයෙන්ම අද පරණ මුස්ලිම් පක්ෂ කලබල වෙලා ඉන්නේ මුස්ලිම් විශාල තරුණ ප්‍රජාවක් අද ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයෙන් පෙනී හිටිනවා මේ වේදිකාව පිරලා ඉන්නේ ඒ අලුත් තරුණයන්ගෙන් ඒ අය අපි දන්නවා වැඩිහිටියට කතා කරනවා Facebook එකේ ලියනවා ත්‍රිවිල් එක පදිනකොට කියනවා කඩේට ආපුවම කතා කරනවා අද ඔක්කොම එකතු වෙලා ඉන්නේ එනිසා මේක අත්තරින්න එපා දිනන්න පුළුවන් වෙලාව හොරු පරාද කරන්න පුළුවන් වෙලාව රට දුප්පත් කරපුවා එලවන්න පුළුවන් වෙලාව රට පෝසත් කරන ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙලාව අන්නේ විනුන් අපි ඔක්කොම එකතු වෙමු මැදිහත් වෙමු තනියම අනිත් එක්කෙනාට කතා කරන්න ඥාතියට කතා කරන්න හිතවතාවට කතා කරන්න මොකද කරන්නේ 21 වෙනිදාට මේ කින්නියා ප්‍රදේශයේ ඡන්ද පෙට්ටිවල ඡන්ද කොහොම වෙයිද හරිනේ සරිදානේ තනියමද තනියම තනියම නෙවෙයි තනිය இல்ல පවුල් එක්ක යාරෝන එකතු වෙලා කුඩුපතර ඔන්න ඥාති එක්ක මිතුරන් එක්ක ගමේ වැඩ කරලා අපි මාලිමාව දිනවමු සැප්තැම්බර් මාසේ 21 ඒ වෙනුවෙන් සිළු දෙනා එකතු වෙමු ඒ වෙනුවෙන් සිළු දෙනා මැදිහත්වමු කියලා ඉල්ලමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා